සමගි ජන බලවේගේ ඉදිරි මැතිවරණයේදී මොනවාගේ ජයග්‍රහණයක් ලබයි? මූලික අරමුණ තමයි ජයග්‍රහණය. එකවේ ආණ්ඩුවක් පිහිටවීම. මොකද දැන් පවතින තත්ත්වයේ හැටියටත් මහජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා තිබෙනවා. ඇයි මේ ආණ්ඩුව ගත්ත දවසේ ඉඳලා දැන් බලන්න 6 මාසයක් ගත වෙලා ඉවරයිනේ. මේ 6 මාසය තුළද මොකක්ද ජනතාවට ලැබිලා තිබෙන්නේ? ජනතාවට පීඩනය ලැබිලා. ජීවන බර වැඩි වෙලා. ඒ වගේම පාලනයේ යම් ආකාරයක බිඳවැටීමක් පේනවා. ඒතර මේ කාරණාත් එක්ක මිනිසුන්ට ඕනේ තමන් වෙනුවෙන් බලා ගන්න ආණ්ඩුවක්. හැබැයි ඒක ඉස්සරහා ලොකු අභියෝගයක් තිබෙනවා. මම ඒක පැහැදිලිව කියන්න ඕනේ. මොකද COVID-19 වසංගතයත් එක්ක අපි රට යලි ගොඩ නගන්න ජාතික කාර්යයක් ඉටු කරන්න තිබෙනවා. විශේෂයෙන්ම රටේ ඉදිරි ගමන් මාර්ගය, ඉදිරි දැක්ම, අපේ ආර්ථික වැඩපිළිවෙල, ජන ජීවිතයේ නගා සිටවීම මේ වගේ මූලික කාරණා ගොඩක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ මාට යම් සැලසුමක් ඇතිව මොන දෙන තියෙනවා. ඉතින් සමගි බලවේගය හැටියට අපි මේ සැලසුමක් ඇතුව රට ගොඩ නගන සහ ජනතාව ගොඩ නගන මේ ව්‍යාපාරය විශ්වාසනීයව සම්බන්ධ වෙන්න සූදානම්. ඒ නිසා අපි ඉල්ලන්නේ මහජනතාවගෙන් අපි විශ්වාස කරන්න. මොකද හේතුව වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තියලා වැඩ කෙරුවත් තාමත් ජනාධිපතිවරයා පත්වලා මාස 6ක් ගත වෙලා ඉවරයි. මේ රටේ පවතින යමක් නැත්තම් ජනතාවට දැනෙන යමක් කරන්න ආණ්ඩුවට බැරි වුණා. ඒකට හේතුවට කියයි මේ COVID-19 වසංගතය නිසා මෙහෙම වුණා කියලා සමහර අයට කියන්න පුළුවන්. හැබැයි ඒකම අහපව් රට ගොඩනගන ජාතික ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන්. මම හැම වෙලාවම දකිනවා මේ රට ගොඩගන්න මෑත කාලයේ ලැබිච්ච අවස්ථාවල් ගණනාවක්. මම මුලින්මත් මේක කියලා තියෙනවා. එකක් තමයි ඇත්තටම රට ගොඩනගන්න තිබුණ හොඳම අවස්ථාව අපි දැක්කේ 2004 සුනාමිය. සුනාමියෙන් මේ රටත් විශාල හානියක් වුණා. ඒ මොහොත ජාතිය මේකට එකතු වෙලා වැඩ කරන්න තිබුණ අවස්ථාවක්. ජනාධිපතිවරියට චන්දික කුමාරතුංග මහත්මියට සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධාන එකට එකතු කරගෙන ජාතික ව්‍යාපාරයකට ගියා නම් අවුරුදු දෙකක් තුනක් ඇතුළත රට වෙනස් වෙනවා. ආරම්භ කෙරුවා නම් ඊළඟ ආණ්ඩුව ඒක කරගෙන යයි. ඒක අපෙන් ඇතහැරනවා. දෙවැනි අවස්ථාව මම කියන්නේ යුද්ධෙන් පස්සේ 2009 ඒ යුද්ධය අවසන් කරපුවාම රටම එකට ආවා. ඒ මොහොත මහින්ද රාජපක්ෂ මහතා ඇතෑරියා තමන්ගේ පුජ්ජලික දේශපාලන න්‍යාය පත්‍රයකට ගිහිල්ලා පොදු න්‍යාය පත්‍රයකට ගිහිල්ලා රට හදන ජාතික වැඩපිළිවෙලකට ගියා නම් රටම එකට තියාගන්න තිබුණා. මම තුන්වෙනුව දැක්කේ 2015 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණය. ඔහු නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් කියලා ආවේ. එහෙනම් ඔහුට නිර්පාක්ෂිකව නායකත්වය දීලා රට ගොඩනගන ජාතික ව්‍යාපාරයකට යන්න තිබුණා. ඔහු ඒකත් ඇතහැරියා තමන්ගේ පුජ්ජලික ලාභ අපේක්ෂාව වෙනුවෙන්. හතරවෙනි අවස්ථාවත් දැන් අපිට ආයෙ උදා වෙලා තියෙනවා. ඒක තමයි මේ COVID-19 වසංගතයත් එක්ක වැටිලා තියෙන රට යලි ගොඩනගන්න ගෝඨාභය රාජපක්ෂ මහතා මොකද්ද කරන්න කියලා අපි බලාගෙන ඉන්නේ. ඒක ජාතික ව්‍යාපාරයක් හැටියට එකට එකතු වෙන්න පුළුවන් නම් දේශපාලන න්‍යාය පත්‍රයේ පැත්තක තියලා එහෙනම් රටට හා ජනතාවට යහපතක් වේවි. හැබැයි මට පේන්නේ නැහැ එහෙම උත්සාහයක්වත් තියනවා කියලා. මොකද මේ තුලත් තියෙන්නේ තනි ක්‍රම දේශපාලන න්‍යාය පත්‍රයක්. පොදු න්‍යාය පත්‍රයක් නෙවෙයි. ඒ නිසා අවාසනාවට වගේ එහෙම වුණොත් අපි මාර කඩාගෙන වැටීමකට රටපත් වෙනවා. විශාල කඩාගෙන වැටීමකට. ඒ නිසා අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මේ මොහොත ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ක්‍රියා කරමු. විවස්ථාවක් තිබෙන්නේ ඒ විවස්ථාව අනුව කටයුතු කරන්න. විවස්ථාවේ වගන්තියකට හෝ ඡේදයකට මුවා වෙලා විවස්ථාව උල්ලංඝනය කරන්න හැදුවොත් එතන බිහි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඒ නිසා අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් එක එක තර්ක විතර්ක කරමින් විවිධාකාරයේ චෝදනා කරමින් එකිනෙකා බෙදෙන්නේ නැතුව මේ COVID-19 වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන මේ පසුබිම අපි තේරුම් අරගෙන රට හදන වැඩපිළිවෙලකට යමු. මැතිවරණය පවත්වලා ජයග්‍රහණය කරන පක්ෂයත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගෙන්නම ඕනේ.